මිරිස් කුඩු මස් හොදි අතර දෙනවා ගඩොල් කුඩු එව්වත් අතර දෙනවා දීලා ඊට පස්සේ අහපන් කියනවා ඉන් ගහන්න පුළුවන්ද මිනිහුට ගඩොල් කුඩුයි මස් හොදි මිරිස් කුඩුයි දීලා ගහපන් කියනවා ඉන් ගහන්න බෑ කියලා බෑනේ බෑ කිව්වොත් අපි ගහනවා විතර එලි වෙනකොට ඌට කරන්න තියෙන දේ කෙරුවා පහුව දවුදේ පොලින් බැස්සව බස්නොට එක එක අඩි ඇයි අරුවට බහින්ද බෑනේ मगे यूट्यूब चैनल मे कऊद इनके विजय मामा इना आयुन आयुन मे काले मे काल भूम दुष्कर मे जीवत् मे की भूमति अडवीलाती है ढोर मेरे कंकर चंडी कंकर बयानी अभी रटे अने विधीये अंडोनी रटे गरुक रोनी ये नीति एक्तमा मे अने दुनिया मे नीति रोज बेदर मार्क्स जो मे අපි දෙන්න කවුද වීඩියෝ එක ලස්සන කරන්න කට්ටියට අපි අඳුර ගන්න බැරි නිසායි අපි අද මාස්ක් එකක් නැතුව මේ විදිහට කරන්නේ ඉතින් අද පොඩ්ඩක් දුරින් ඉන්නේ ඔයාලට පේනවා ඇති ඉතින් මාමේ මං මුලින්ම අහන්නම් දැන් මාමගේ වීඩියෝස් මේ වෙද්දි ප්‍රධාන දේ කියන්න ඕනේ මාමගේ වීඩියෝ එක මිලියන ඉක්මවා බලලා තියෙනවා ඉතින් මාමට මොකද හිතෙන්නේ මට හරි ආඩම්බරයි මොකද මං මේ කියපු දේවල් වලින් රටේ නොමග ගියේ දරුවෝ හරි මගට ඇවිල්ලා තියෙනවා නම් මට විතරනේ ඔබතුමාට ලොකු පිනක් මගේ මේ ටික අරන් එළියට දාපු එක ගැන. ඔව්. ඇත්තටම මං ඒකද මේ. කොලකට කෙටුවද? මට කොටලා තියෙනවා බෙල්ලට කෙටුවා, ඔළුවට කෙටුවා, අතට කෙටුවා, මෙතෙන්ට කොටලා තියෙනවා. පස් පොලකට විතර කොටලා තියෙනවා. ඔව් දැන් අපි මේ කොටෝ පාරවල් මේ තාම දිනනවා. ඔව් ඔය පිටේ ඇති ලොකු එකක්. ඔව් ඉතින් ඔයාලට පේනවා. ඔල් බෙල්ලටත් කෙටුවා. බෙල්ලට කෙටුවා මේ. ඉතින් එච්චර කොටලත් බේරිච්ච ඔව් බේරුණා මගේ මං හිතන මගේ දරුපැතියගේ වාසනාවට තමයි මං බේරුණා මට ආමාරකට දෙහිකට උඩදී ඔබතුමාම ඇවිල්ලා මං YouTube එකක් දාලා තිබ්බා ඔව් මට ඒකෙදි හුඟක් පිහිට වුණා කට්ටිය කට්ටිය බැලලා තිබ්බා අපේ හුඟක් බැලලා තිබ්බා කියන්නේ මට කණ්ඩ බොන්න ටික පවා ඒ අය ගෙනත් දෙන්නේ ගෙනත් දුන්නා අදත් එහෙම ඉන් දැන් වුණත් මං ජීවත් වෙන්නේ ඒ ගෙනත් දීපු අය ඔව් ඇත්ත කතාව මේක ඉතින් මට ලොකු වැඩක් ඒ කියන්නේ වීඩියෝ දාපු එකේ මාමර දෙයක් වුණා වුණා ඇත්තටම වුණා उड़ी होटल अरंगी कार्यकता अरंती एक अरंगी हॉटल लमे मरला दूसने कर मरला दूसने कर नमूत महत्ते दुआट आवा अतुलट गेनावा विसी තුනක 22ක වායි කොල්ලෙක් ලස්සන කොල්ලක් ඒ කොල්ලගේ අයියා ඉන්නේ ඊට පස්සේ ගෙනාවම මූට ඉතින් ඊට පස්සේ මහත්තුරු අතපය උස්සන්නේ අතපය උස්සන්නේ අර ඉන්න පරණෙව් මොනවද කරේ අම්මට සිරි දෙන්න තිබ්බ උපරිම දඬුවම් මිරිස් කුඩු මස් හොදි අතර දෙනවා ගඩොල් කුඩු එව්වත් අතර දෙනවා දීලා ඊට පස්සේ දැන් මේ ගඩොල් කුඩු අතර දීලා ගහපන් කියලා ගහන්න පුළුවන්ද මිනිහට ගඩොල් කුඩුයි මස් හොදි මිරිස් කුඩුයි දීලා ගහපන් කියනවා ගහන්න බෑ කියලා බෑනේ බෑ කිව්වොත් අපි ගහනවා බෑ කිව්වොත් අර බලයි ඉන්න වටේ උන් ගහනවා එතකොට මේ දේ කරන්න පුළුවන් ඇයි මේක කරන්න බැරි ඉතින් අත්ත පැත්තත් ඒක තමයි හේතුව මොකද ඒ ළමයා කැමැත්තෙන් ඇවිල්ලා ඒ ළමයාව දූෂණය කරලා ඒ ළමයා අරිනෝ නම් කමක් නැහැ මේක ඒ ළමයාගේ අකමැත්තෙන් ගෙනින් ඒ ළමයා මරලා තමයි දූෂණය කරන්නේ මරලා තමයි දූෂණය කරලා දෙන්න තිබ්බ උපරිම දඬුවම් දුන්නා පස්සේ මෙයා පිස්සු ගත්තා පිස්සු ඇඩ් කරා නෝ කොල්ල ඒ කියන්නේ තව මොනවද තවම ඉන්නවා අහහ දැන් උත් ඉන්නවා දැන් වාදී පොර වන්දනා කරමින් ඉන්නේ
ඒ කෑගල්ලෙන් මාරු කෙරුවා මොකද එයා උසාවියට කියලා මේමයි මට මේ මෙහෙදි අර කරනවා ගහනවා බයිනවා කරනවා කියලා ඌට ගහනවා බයිනවා කරනවා නෙමෙයි කරන්න තියෙන්නේ මරන්න බෑ ඇත්තටම මරන්න ඕනේ ඇත්ත කතාව ඒක හේතුව මොකද අද ඔබතුමා ওই තත්ත්වයට ගන්න ඔබතුමාගේ දෙමව්පිය මොන තරම් දුකක් විඳලාද කියන්නකෝ ඉතින් එතකොට ඔයාගේ ජීවිතය අකාලේ නිකන් එකෙක් අතින් මැරුණොත් එහෙම අර දෙමව්පිය දරා ගන්න කොහොමද ඒ දෙමව්පිය උගන්නපුවා දැන් ගෑනු ළමයි එක්ක හදනවා කියන්නේ කොච්චර අමාරුද ඒකනේ ඒ ගෑනු ළමයා ගෙන්නගෙන තියෙන්නේ මූ කොහොමද දන්නවද ඔව් මුගේ යාළුවෙච්ච කෙල්ලගේ යාළුවා තමයි මේ ආ යාළුවෙච්ච කෙල්ලගේ යාළුවා යාළුවා ඒ ළමයා දන්නවා මූත් එක්ක යාළු වෙලා ඉන්නේ කියන්නේ මේ ළමයා දැන් මැරිච්ච ළමයා දන්නවා මේ මේ යාළුවගේ කොල්ලා කියලා කොල්ලා කියලා ඊට පස්සේ ඒ කොල්ලා කෝල් එකක් දීලා කියලා තියෙනවා නංගි මේ මෙහෙමයි ඔයාගේ යාළුවට මෙහෙම දී නැති වුණා දැන් මේ කාමරේ ඉන්නවා ටක් ගාලා එන්නකෝ පස්සේ යන්නේ ඒක බලන්න තමයි යාළුවා කියන්නේ ළමයා ගිහින් තියෙන්නේ ඒක බලන්නනේ ඒක බලන්න ගිය ගම මූණස කරලා තින්නේ කෝ අයියේ කෝ කියලා අහන්න ඇතිනේ මේ බලන්නකෝ මේ ඇඳ උඩ කිව්වම ළමයා හම් කරලා එවෙනකොට බෙල්ලෙන් අල්ල තල්ලු කරන ඇඳට බෙල්ලෙන් අල්ල ඇඳට තල්ලු කරපුවාම ඇඳේ ළමයා දඟල්ලා තියෙන මූත් එක පොරකාලා තියෙනවා ඊට පස්සේ මූ ගෙලින්ම ළමයා මරලා ඔව් මරලා තමයි දූෂණය කරලා තියෙන්නේ ඉතින් එහෙම වුණා රජ කාල නම් තිරිසන්නුද නේද ඒක තමයි කියන්නේ රජ කාල නම් අලි දාලා පාගවලා මරන්න ඕනේ බොරු නෙමෙයි ඔව් ඇයි නැත්තම් මොකද්ද ඌ ඒ කරපු අපරාධი කියන්නේ අර අම්මයි තාත්තයි මොන වේදනාවක ඇද්ද අදාගත දරු පෙට්ටියට එහෙම කරද්දි අවුරුදු 4න් 5න් මැරිලා ගියා නම් හිත හදා ගන්න පුළුවන්. මේක මේ අවුරුදු 18ක් 20ක් ගියාට පස්සේ මරනවා කියන්නේ. ඔව් ඉතින් අවුරුදු මොන තරම් නිඳිත වැරද්ද කියන්නකෝ. එහෙම නැත්තම් මූ මරන්න නැතුව ළමයා දූෂණය කරලා මූ ගංකෝ. ඒත් කමන්නේ. ඔව් මේ මරනවා කියන්නේ ඉතින් නේද? මරනවා කියන්නේ අය එන ගමනක් නෙමෙයි. ඒක තිරිසන්නුන්ගේ තිරිසන්නු. ඌ මරන්න ඕනේ. ඇත්තටම හිරගෙදර දෙන්න ඕන දඬුව මේක තමයි. එතකොට තව මොනවද මාමා වැලිකඩ ඉද්දි කොයි වගේ ওই වගේ අද්දකින් මොනවද? ළමයි දෙන්නයි, ගෑනු ළමයි දෙන්නෙකුත් එක්ක මිනිස්සය ජීවත් වෙනවද? මිනිස්සය මැරෙනවා. මැරුණාම අම්මගේ යටතට වැටෙනවා අර දුවල දෙන්න. දුවල දෙන්න අම්මා ගාව ඉන්නකොට අම්මට බෑ දරුවෝ දෙන්නවත් අරන් නඩත්තුව ගෙනියන්නේ. ඊට පස්සේ අම්මා ගන්නවා බාප්පා කෙනෙක්. කියන්නේ මිනිහෙක් අම්මා ගන්නවා. ගත්තාම ඒ තියෙන්නේ ගොඩ ගොවි තැන්නේ. හේ හේන් වලට යන්න දෙන්න ඕනේ ගෙදර ඉන්න අය ඉතින් කෑම්බි මැර යන්න බැදන් මගේ තාත්තා වැඩ නම් අපේ අම්මා බියලා දීලා මට කියන්නේ මගේ පුතා එනම් මේක දීලා වරින් පුතේ කියලා අන්න ඒ ක්‍රමයට අර ලොකු ගෑනු ළමයා අරලා තිනවා මූ ලොකු ගෑනු ළමයා දූෂණය කරලා බාප්පා ඒ වත් ඒ පැලේ දාගෙන දූෂණය කරලා ඊට පස්සේ ඒ ළමයා කියන්නේ මේක අම්මා එක්ක කියන්නේ පාඩුවේ ඉන්නවා ඉන්නකොට පොඩි ළමයාත් ලොකු ළමයෙක් වෙනවා ඊට පස්සේ දවල්ට දෙන්නම ගෑනු ළමයි දෙන්නම ගෑනු ළමයි ලොකු ළමයා ගියාට පස්සේ අම්මා බලා ඉන්නවා යකෝ තවත් නැහැ නේ කෙල්ල චූරදුව ඈ අක්කා ගියා මේ බාප්පට කෑම අරන් මම පුතා ගිහින් බල්ලවරි ඊට පස්සේ මේ ළමයා යනවා යනකොට අක්කයි බාප්පයි දෙන්න ඇඳ උඩ ගෑනු ළමයා දකින්න පොඩි ළමයා දකින්න දැකපුවාම පොඩි ළමයා දුවගෙන ආපහු වෙන්නේකොට අක්කයි විල අතින් අල්ලගෙන අරන් ගිහින් මට මේ මේ වගේ දෙයක් තමයි මෙහෙමයි කියලා සම්පූර්ණ විස්තරය කියලා බාප්පට දෙන්න නංගි මම කියන්නේ පොඩි එක්කෙනා ඔව් ඊට පස්සේ දෙන්නම දූෂණය වෙනවනේ බාප්පට දැන් මේක දිගටම යනවා දිගටම යනවා ඕක අහු වෙනවා අම්මට. ඔව්. අම්මට අහු වෙච්චාම අම්ම මොනවද කරන්නේ? ළමයි දෙන්නත් තන පොලිසියට එනවා. පොලිසියට ඇවිල්ලා දීපුවාම හරියට හරි කතාව කතන්දරේ හරිනේ. ඊට පස්සේ මූව රිමන් කරනවා. රිමන් කරලා නඩු දානවා. නඩු දාපුවාම දෙයියන්ගේ විවිතයි ඌට දෙනවා. අවුරුදු 35ක්. ඔව්. ඇතුළත. අවුරුදු 35ක් ඇතුළත. ඔව්. දැන් අපි ඕක ටීවී එකේනුත් දකිනවා, පත්තරේනුත් දකිනවා. ඔව්. දැන් ඔබ වරෙන් කොමි? දැන් අපි බලලා ඉන්නේ ඔබ වරේ. ඔව්. කිව්වා වගේ මේක දවස් 3යි ආවා. වැලිකඩ වැලිකඩට ආවා මොකද මව් හිරගෙදර වැලිකඩ අපිට කොහේ අච්චු කෙරුවත් ගේන්න ඕනේ හිරගෙදරට වැලිකඩ ඔව් පස්සේ ගෙනාවා ගෙනාම අම්මට තිරිය ආවුණා ඉතින් අපේ මහත්තුරු දෙන්නේ ලොකේෂන් එකේ මේ කතාව ආපුවාම දෙමව්පියන්ට උහුලන්නේ නැහනේ අත්ත කතාව ඕකනේ නීතියෙන් දඬුවම් කරනවා විනා අපිට දඬුවම් කරන්න බෑ ඇත්ත වෙන්න පුළුවන් ඒක නමුත් හදවත් පසු ගැවුතු උහුලන්නේ නැති මිනිස්සු මේ උහුලන්න බෑනේ පස්සේ ඌට දෙන්න තිබ්බ දඬුවම් ඔක්කොම දුන්නා හත් දෙනෙක් විතර එළි වෙනකොට ඌට යරියා කරන්න තියෙන දේ කෙරුවා පහුව දවුදේ පොලින් දැස්සෝ බස් නෝට එක එක අඩි ඇයි අරුවට බහින්න බෑනේ ඌට බහින්න බෑ ඊට පස්සේ මේ සර්ලා අහනවා කෝ ඊට පස්සේ අපි ගුවස සනීප නැ උණ ගැහිලා අර උඩ ඉන්නවා ඊට ගන් දීලා ෂොට් එක ඔව් ඇයි ඉතින් අපිට ඉතින් ආවනි හෙලින් ආවනි උඩ යන හෙලින් ආවා හෙලින් ආවා හෙලින් ආවා ඊට පස්සේ ඒ කියන්නේ දැන් ඌටම ඉන්නවා ඒ ඉන්නවා ඉන්නවා මේ ඉන්න දැන් මේ අහන්නකො 20 අවුරුදු සිර දනුව මල් ලැබුණා ඔව් ඌට එළියට එන්න පුළුවන් කවද අවුරුදු 20 කින්නේ ඉතින් ඌ දන්නවනේ ඌට එන්න බෑ කියලා නමුත් ඌත් බත් බුලත් කනවා ඌත් රෙදි පෙරදි යන්නේ ඌටත් ආසාවම හැංගීම් තියෙනවා ඔව් ඒව කොහෙන් හරි පිට කරගන්න ඕනේ අර වගේ දූෂණ නඩුවක් මොන හරි තියෙන එකක් ආවම ඒක පිට කරගන්න ඒක පිට කරගන්න
එහෙම තමයි කවුරුත් මුකුත් කියන්නේ නැහැ නෑ කියන්න බෑනේ ඌ කරලා දෙවිලා තියෙන්නේ හරි වැඩක් නෙමෙයි දැන් මට මම මේ වගේ දෙයක් කරලා ඇතුළට ගියාම මට යන් දෙයක් කරොත් එහෙම අර වගේම දෙයක් ඔව් මට ගිහින් කියන්න බෑ කිව්වත් එතනින් කියනවනේ ඔව් යකෝ තෝ කරපු දෙයම තමයි ටච් කරලා තියෙන්නේ ඉතින් ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි ඵලයන් ඵලයන් ඉතින් මම එන්නේ ඔව් ඉතින් ඒ වගේ දඬුවම් තියෙනවා ඒ වගේ දඬුවම් විඳලා ගිහිල්ලා ආයෙ පාරක් හිරගෙදර යනවා කියන්නේ ඌ එළිය මරලා දාන්න ඕනේ එහෙම යන්නේ උනොත් ඉන්නවා අම්මේ අම්මේ ඉන්නවා 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 එහෙම තුන් හතර පාර ආපෙ උන් ඉන්නවා හැබැයි හිරගෙදර අරන එක නම් හරියන දෙයක් නෙමෙයි හිරගෙදර තමයි සියලු දේ තියෙන්නේ හැමදේම තියෙනවා හැමදේම තියෙනවා සල්ලි තියනවා නේද ඕන දෙයක් සල්ලි තියනවා නම් මන් දන්නේ මේ ඒ කාලේ කාන්තාවක් කරෙන්න ඕන දෙයක් තියෙනවා ඕන දෙයක් තියෙනවා කාන්තාවක් ගන්න පුළුවන් සල්ලි විතරයි එළිය ඕනේ නෑ ඔව් ඇත්ත කතාව ඒක ඉතින් මම දකින්න දේ තමයි කොයිම වෙලාවකවත් හිරගෙදරට යන්න හොඳ නැහැ යන්න වැඩි කරන්න හොඳ නැහැ ලැට් පාට් ලැට් පාට් දැන් අර වගේ ත්‍රිසම් වැඩක් කරලා ගිය එකේ ඇතුලේ ඉන්නවනම් දැන් අපි දන්නවා ආ මේ මේ ඉන්නවා අන්න ඩැමේජ් පාටි දැන් අද අපි වැඩ ඔව් ඊට පස්සේ මේ අරූ ඉන්නවා ඌ ගේමුද මම මහත්යමනෝ කියයි මහත්යට හොරෙන්නේ බං ගේන්නේ දැන් අරූට ගිහින් අපි කතා කරපොම ඌ එනයි ඌ හිතේ බයෙන් ඉන්නේ ඔව් ඌ වෙනවා ඕන එකක් කරනවා ඔය අය කියන දේ ඌ කරනවා ඊට පස්සේ බස්සනවල ඩැමේජ් එකට බස්සපුවාම ඔබතුමා කියන්නේ නාස් වලින් පණුව එනවා ඒ කියන්නේ බස්සනවා කියන්නේ කොහොමද ඒක කරන්නේ ඩැමේජ් වලට බස්සනවා අත් දෙකෙන් ඇල්ලුව බැස්සුවා ඊට පස්සේ ඌ අරේ ඌ අරන් දෙන්න ඕනේ අපිට උඩට අපිට ඌ උඩට අරන් දෙන්න ඕනේ ඒවා අත් මොකෙන්ද පණිට්ටුවේ පණිට්ටු දින්න අරු බැහැලා බැහැලා අරන් දෙන්න ඕනේ උඩට උඩට අරන් දෙන උඩින් හැලෙනවා ඉතින් හැලනකොට ඒවා මෙහෙ හැම තැනම ඉතින් ඒක කොහොම තමයි ඒක තමයි ජීවිතේ ඉතින් ඒවා කරන්නේ අපි ඇතුලේදී කියන්නේ අපි කියන්නේ හුඟක්නේ මම ওই දේවල් වලට සම්බන්ධ නූරු හේතුවක් තියෙනවා මමත් හරි දෙයක් කරලා නෙමෙයි ඉඳගෙන ඉතින් මගේ ඇතුළත් වැරදිච්ච හිඳයි මට යන්න උනේ ඉතින් එතකොට ඒ වරද හදාගෙන මං එළියට එනවා මිසක් හැබැයි අර දේවල් කෙරුවාම මිනිසුත් මට්ටු වෙනවා ඔබතුමා මට මේ කරලා දීලා තියෙන දේ ගැන මං ඔබතුමාට තවත් පින් දෙනවා මොකද මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ නමුත් අද මට කන්න ටික හරි ගෙනත් දෙන්නේ ඔබතුමා ඉදිරිපත් වෙලා මම මේ මේ තැනට ගෙනාපු හින්දා මම ඒගෙන ඔබතුමාට අනේක වාරයක් පින් දෙනවා දැන් මම විශ්වාස කරන දෙයක් තමයි අපි කවදා හරි කනෙක්ට් කරන දෙයක් තමයි කවදා හරි අපිට තියෙන්නේ මොකද මම අපි මැරෙද්දී අපි සම්බ කරපුවා ගෙනියන්නේ නැහැ නෑනේ අපි මේ ගත්ත ඉඩකඩම් අපි ගෙනියන්නේ නැහැ ඔක්කොටික සාක්කුවේ දාන් යන්නේ නැහැ අවසානයේදී මොන රජා වුණත් මේ පොළොවට මම පස් වෙනවා අනිවාර්යයෙන් ඒක තමයි ඉතින් මම තව දැන් ස්ත්‍රී දූෂණ වගේ නඩු වලට ගියපුවම ඉවරයි නෑ ඉවරයි 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 දැන් ඔය කියපු දේවල් වෙනවා ඔව් ඇත්තටම වෙනවා එතකොට ඌ හැමදාම මේක වෙනවද උට හැමදාම වෙන්නේ නැහැ ඌත් ඊට පස්සේ කාලෙකදී පරණ වෙනවනේ ඔව් පරණ වුණාම ඌගේ පස්සෙන් ආපු එක ඉන්නවනම් මේ මේ වගේ දෙයකට ඇවිල්ලා අලුතෙන් අන්න ඌ ඊට පස්සේ ඒ රැක් එක දෙන්න ගන්නවා මේක තනිකර විශ්වවිද්‍යාලයක් කියලා මම ඔබතුමාට කිව්වි ඔව් ඒක තමයි ඇත්ත ඉරගෙතරත් පරණ වෙන්න 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 ඌට මහත්තුරුත් මෙල්ල වෙනවා එන හිරකාරයත් මෙල්ල වෙනවා ඒක තමයි වෙන්නේ කොච්චර දාමරිකෙක් ගියත් අපි මහත්තුරුන්ට කරු කරනවනේ ඔව් මම එළියේ 6-7 දිනක් මරලා ගියා නමුත් මම දනගාපන් කිව්වොත් මම දනගාන්නේ ඉතිර ගියලු දනගාන ඇයි අපි අසරණ වෙච්ච ඉන්නේ අපි එළිය ආරවර්ද කරපු නිසානේ අපි අතුරු දනගාන්නේ අපි ඒක නොකර හිටියනම් මහත්තුරු අපි දිගයි දුම දනගාපන් කිව්වා නෑ අනික බන්ධනාගාර මහත්තුරු කියන්නේ හැම දෙයින්ම මිනිස්සු බලා ගන්න උනායි ඔව් ඒ අයට ඇත්තටම මම කරු කරන හේතුව මොකද පොලිසිය ගාව නැති හොඳ නියතමානි ගති ගති පැවුතුන් තියෙන පුද්ගලයෝ ඉන්න බන්ධනාගාරවල අපේ ඉන්නවා ඔව් එතකොට මාමා අපි බැලුවොත් දැන් ඔය වගේ දඩුවම් දෙන තව වැරදි මොනවද? තව වැරදි තමයි ගෙවල් දොරවල් ගිනි තියලා අපරාධ. ඔව් ඒ වගේ අපරාධ. ඒ වගේ අයටත් දඬුවම් දෙනවා. ඔය මිනිමැරුම් වගේ ගියොත් ඉතින් අර මාත්තුරු කියනනේ ඔබට නීතියෙන් දඬුවම් ලැබෙනවා. ඔව්. ඔබ කරලා තියෙනවනම් ඔබට දේව නීතියෙන් හරි ලැබෙනවා. ඔව්. ඒ හින්දා ඇතුලේ ඉන්න අයට කියන මේ මූට හිරියර කරදර කරන්න ලෑත් වෙන්න එපා. ඌට හම්බෙයි. ඌ කරලා තියෙනවා නම් ඌට ඒ හරිය හම්බෙයි. ඔව්. ඒ එතකොට අපි ඌගෙන් අහගන්නවා ඇයි ඔබ මේ මරන්න හේතුව. අන්න ඊටපස්සේ ඌ කියනවා මේමයි මමයි මගේ ගෑණි දරුවෝ. එහෙම හම්බෙලා තියෙනවද? ආ මේ හම්බෙලා තියෙනවා. අපි ඒ කතාවක් කිව්වා. ඔව් එක මිනිස්සෙක් පොල් එලි ගහලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. කුලියට පොල් එලි ගහලා උලෙන් ජීවත් වෙනකොට ඒ මිනිස්සයා යනවා වැඩට. ළමයි දෙන්න යනවා ඉස්කෝලේ. ගෑනු කෙනා ගෙදර. ඔව්. එහෙම ඉන්නකොට තව මිනිහෙක් ඇබ්බැහි වෙනවා ওই ගෑනු කෙනාට. ආ මිනිහෙක් යනවා ගෑණි ගාවට. ඔව්. හොරමිනියා හොරමිනියා යනවා ගෑණි ගාවට. ඔව්. ඒ ගියාම ඕක වටින් පිටින් ආරංචිනවා මිනිහට. ඔව්. කතාත මිනිහට.
එතන මිනිහා කියනවා තම්සේ මේ දේ කෙරුවද නෑ නෑ අපේ නෑ ඉතින් දරුවන්ගේ ඔලුවෙත් එක ගහලා දිනුනා මේක නෑ කියලා බොරු කියලා ඔව් මේ කිය මේ මිනිස්සු කියන්නේ කට කතා කියලා ඊට පස්සේ නමුත් ඔක අහලා 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 මිනිහටත් බැරි වෙච්ච දණක් තියෙනවනේ මිනිහා හිතන මම අල්ලා ගන්නම්කෝ යනවා වැඩට මම වැඩට යනවා කියලා යන්නේ ගෙදරින් බත් එකක් තරම් තමයි ගිහින් තියෙන්නේ ගිහිල්ලා වැඩට යන්න නැතුව මිනිහා ආපහු එනවා ගෙදර ඔව් හොරේ අල්ලා ගන්න හොරේ අල්ලා ගන්න ඒ ඒ නේද හොරේ අල්ලා ගන්න ගෙදරට එනකොට ඔව් අම්මට දෙරි හොර මිනිහා ගේ ඇතුළේ ගෑනිත් එක්ක පිටිපස්සෙන් දොර ඇරලා මිනිහා එළියට අරින්න බෑ හේතුව මොකද එතනින් වැට ගහලා ළිඳ බැඳලා තියෙන ගේ ඉස්සර පිටිපස්සේ බහින තැන ඉස්සරහා පැත්තෙන් එන්න ඕනේ ගෑනි එකපාරටම දොර අරනකොට මිනිහා එළියට පයින්ම තමන යනපන් පොල්ලුලෙන් යනපුවා මූ එතන පොල්ලුලෙන් පොල්ලුලෙන් එතනම පොල් එලි ගහන පොල්ලුලෙන් තමයි යනලා තියෙන්නේ ඉවරනේ ආය හරිනේ ඉතින් ඊට පස්සේ මොකද්ද උනේ නීතියේ මිනිහා නිදහස නීතියේ නිදහස ඔව් ඇත්ත ඔව් ඇත්ත කියන්නේ තමන්ගේ ගෑනි අමු එක්කෝ ගෑණිට කියන්න තිබ්බා මිනිහා මට මෙහෙම දෙයක් කරනවා කියලා ගෑණිගේ තියෙන ලොල්කොමට හෝ කැතකමට හෝ ඒ ගෑණිගේ තිබ්බ තරහකමට හෝ ඒ ගෑණි නොකිය හිටියා ඉඳලා තමයි ওই දිහට පෙළඹුණේ ඒකෙන් තමයි අහිංසකගේ ජීවිතේ නැති වුණේ ඉතින් මං වගේ පුද්ගලයෙක් නම් පුතේ දෙන්නම ඉවර කරන්න දෙන්නම ඈ ගෑණිගේ අකමැත්තෙන් අර මිනිහා ආව නම් ඉස්සෙල්ලා දවස් යාවා වෙන්න පුළුවන් එහෙමනම් මිනිහට කියන්න දෙකක් ඕ මේක දවස්වත් දෙකක් තුනක් නෙමෙයිනේ මේක මේ ඉතිහාසෙ මේ ගෑණි මේ මුල ඉඳලම කරගෙන යන දෙයක් නේ ඔව් පුරුද්දට කරගෙන යන දෙයක් ගෙදර මිනිහා තීදී තමයි අර දෙය කරලා තියෙන්නේ ඉතින් ඒ හින්දා මං වගේ කෙනෙක් නම් දෙන්නම අවධානයක් කරලා තමයි ඔතෙන් දෙන්නේ ඔව් ඉතින් මිනිහා අපිට කතාව කිව්වා අපි අහනකොට මේම තමයි අයියේ මේම මගේ දරුවෝ දෙන්නත් එක මම පොල්වැලි ගාව තමයි ජීවත් වුනේ මගේ ගෑණිට මාව මදි වෙලාද මොන කර්මයක් ඉඳක් දන්නේ ගෑණි මේ වගේ නොම ගියා ඇව්වා කිව්වේ නැ අවසානේ මිනිහා මරනකොට ගෑණි පැනලා දීව පිටිපස්සේ නැත්තම් ගෑණිටත් දෙන්න ඕනේ පාස් දරුවෝ දෙන්න මිනිහාගේ අම්මයි තාත්තා හදාගනි කියලා මිනිහා විශ්වාස කරනවා කියලා මිනිහා කිව්වා ඉතින් නමුත් ගෑණි මරන්න බැරි වුණා දෙමාපිය සහෝදරයෙක් කවිලා මිනිහා අපේ දීලා එළියට ගත්තා එළියට අරන් නඩු කිව්වා අවුරුදු 7ක් 7මාරක් කියලා නඩු කියලා මිනිහා නිදහස් වුණා ඇත්ත කතා වේද ඉතින් එහෙම නෙවෙන්නත් ඕනේ ඉතින් අර මිනිහාට බැරිලා මරණීය දඬුවම් දුන්නා නම් එහෙම ඒක මේ ආගම ධර්මෙන් උනත් ඉඩ දීලා නැහැ ඉඩ දෙන්නේ නැහැ මේ මනුස්සය සාධාරණයි මේ මිනිහා මොන තරම් දුකක් විඳලාද ඔය දරු පැටවු දෙන්නේ ගෑණි නරතු කරගන්න ඔල් ලෙලි ගහලා ජීවත් වෙන්නේ නැත්ති ඉතින් ඒකේ මැද්දට පැනපු අර කාලකන්‍යා එක්ක ඌ හිතන්න ඕනේ නැත්තම් මේ ගෑණි හිතන්න ඕනේ ගෑණි හිතුවෙත් නැ ඌ හිතුවෙත් නැ ආසාවල් වලට වහල් වෙනවා වහල් වෙලා අවසානේ ඔය ටික කරගන්න ඉතින් ඒකෙදි අර මරපු මිනිහ මරුවා කියන මනුස්සය මිනිහ මරුවෙක් නෙමෙයි මරණ අරමුණකින් කරපු දෙයක් නෙමෙයි මේ මනුස්සය ඒ මනුස්සයර කරන්න පුළුවන් දේ තමයි ඒ දේ තමයි කරේ දරුවෝ දෙන්නයි ගෑණි බේර ගන්න ඕනේ නැහැ මිනිහා ඒ වගේ තියෙන අරන් තියෙනවා ඉතින් ඒක අසාධාරණ නේ සාධාරණයි වන්දකින් ඉතින් ඔන්න අද මේ අත්දැකීම් ටික බෙදාගත්තේ අපේ විජේ මාමා ඉතින් බොහොම ස්තුතියි විජේ මාමේ ඔබතුමාට මේ අත්දැකීම් බෙදාගෙන මිනිස්සුන්ට මේ යථාර්ථ මිනිස්සු මේ නොදන්න දේ කියලා දෙනවට ඉතින් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට හැම දිනාටම ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න බෙල් icon එක click කරන්න එතකොට මං ගේන වීඩියෝ ආල් ඉක්මනටම බලන්න පුළුවන් එහෙනම් තවත් වීඩියෝ එකකින් අයත් හම්බෙමු ආයිබෝ